මම ඔයාලට පෙන්වන්න හදන්නේ වෙරි රෙයා සයිටින් එක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දකින්න බැරි සයිටින් එකක්. සාමාන්‍යයෙන් බීච් එක අලියෙක් යනවා බලන්න පොඩ්ඩක් අමාරුයිනේ. එක්කෝ බූන්දල නැත්තම් යාල නැත්තම් මුහුද ආශ්‍රිතව තියෙන පාක් එකකට ආවොත් විතරයි බලන්න පුළුවන්. ඉතින් ඒකත් හැමතිස්සෙම නෑ. රෙයා සයිටින් එකක් තමයි තියෙන්නේ. ඉතින් මං අද බූන්දලට ආපු වෙලේ ඇත්තටම මේ සෑහෙන කල් ඉඳලා බලාගෙන හිටියා මේ සයිටින් එකක් දකින්න. ඉතින් මට දකින්න හම්බුණා අලියෙක් බීච් එකට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මට හිතුණා ඔයාලටත් අනිවාර්යෙන් එක පෙන්වුවොත් හොඳයි කියලා. මොකද ඇත්තටම ලස්සනයි බීච් එකත් එක්ක. මම බීච් එක ළඟ අලි දකලා තිබ්බට බීච් එකේ යන අලියෙක් දකලා නැහැ. ඉතින් මට හිතෙනවා ඔයාලටත් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් බලන්න කොහොමද අලියා බීච් එකේ යන හැටි. ඇත්තටම ලස්සනයි දකින්න. සෑහෙන කාලයක් බලාගෙන හිටපු දෙයක් තමයි අද. ඉතින් ඉෂ්ටුනේ මොකද මේ මම පෞගේ දවස්වල පාසි කුඩාවලත් ට්‍රයි කරා. පාසි කුඩා එතකොට ආරුගම්බේ පැත්තේ ට්‍රයි කරා මේ බීච් එක අලිය බලන්න. ඒත් බලා ගන්න හම්බුන්නේ ඔන්න. ඉතින් අද ආවා චාන්ස් එක. ඉතින් මට හිතෙනවා ඔයාලටත් මේක පෙන්වන්න. ඉතින් බලන්න කොහොමද කියලා. මේ අලියද මේ මුහුද අයිනේ තියෙන්නේ. මුහුද අයිනේ තියෙන තනකොළ ගන්න කියන්නේ මේ එක එක ගස් ජාති ගන්න පොඩක් ප්‍රියතාවයක් දක්වන. මං හිතන්නේ මේ අලියට ලුණු රහ වෙනම දැයිනවා ඇති. ඒ හින්දා තමයි දැන් මෙයා බීච් එක දිගේ ඇවිල්ලා එමු නැග්ගා උඩට. උඩ නැගලා එතන තියෙන එක එක ගස් ජාති. ඉතින් සාමාන්‍ය බීච් එක අයිනේ තියෙනවා. ඉතින් මේ මුහුද වතුරත් එක්ක යන හුලඟත් එක්ක කොහොමත් ලවණ ගතිය වැඩිනේ. ඉතින් මේ දැන් ඇවිදින්නෙත් නෑ. එක තැන ඉඳගෙන කැම්ප් කරනවා. ඇත්තටම ආසයි බලාගෙන ඉන්නේ. ඔයාලත් බුන්දලට එනවනම් අනිවාර්යෙන් මේ මෙතන තමයි බහින්න තියෙන තැන. ඔය අපි කට්ටිය ඇවිල්ලා ඉන්නවා. පේනවනේ බහින්න තියෙන තැන. ඉතින් ඔයාලට මෙතන ඇවිල්ලා බැහැලා කැමත් කන්න පුළුවන්. ඉතින් බලන ගමන් අලියෙක් බලන්නත් අමතක කරන්න එපා. ඉතින් chance එකක් තිබ්බොත් ඔයාලට බලන්න පුළුවන්. නැත්තම් ඉතින් නෑ.
බයින්නද? මම ඉස්සෙල්ලා හිතන්නේ අර මේ දෙන්නයිනේ යෝඩුව කියලා අර රොත් රතු පාට නැත්නම් මේ කළු පාට